සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පෝෂණීය ගුණයෙන් යුතු වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තියෙන කිරිඅල වගාවක් ඔබේ ගෙවත්තේ හරියටම සිදු කරගන්නේ කොහොමද කියලා. ඉතින් අල වගාව තුල කිරිඅල වගාවට හිමිවන්නේ වැදගත් ස්ථානය. ඊට හේතුව වන්නේ කිරිඅලවල තියෙන ගුණය සහ රසය. මේ කිරිඅල වගාව තෙත් කලාපයේ ගෙවතු වගාවක් ලෙස ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ වුණාට අද වන විට ලංකාවේ ඕනම ප්‍රදේශයක වගා කළ හැකි හොඳට මුදල් ලිපිය හැකි භෝගයක් බවට කිරිඅල වගාව පත් වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක කාන්තා ඔබට විශේෂයි. ගෙදර දොරේ වැඩ කරන ගමන් ඔබේ ගෙවත්ත සරුසාර කරගෙන ඔබේ පුංචි දරුවට ඔබ අතින්ම හැදූ පෝෂණීය කිරිඅල ආහාර වේලක් ලබා දෙන්න ඔබටත් පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් ඔබට සවියක් වෙන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. හරි, එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ කිරිඅල වගාව සිදු කරගන්නේ කියලා. මුලින්ම අපි වගාවට සුදුසු විදිහට බිම හදාගන්න ඕනේ. අපි මේ වගාව සිදු කරගැනීමේදී අපිට පුළුවන් නම් වැලි සහිත පසක් තියෙනවා නම් අපිට මේ වගාවේ හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. කිරිඅල කියලා කියන්නේ අල භෝගයක් නිසා පස සාදා ගැනීම ඉතාම වැදගත්. අඩියක් පළල අඩියක් කුස වලක් තමයි අපි හදා ගන්න ඕනේ. අපි කිරිඅල පාත්තියේ වලවල් අතර පරතරේ අඩි දෙකක් වගේ වෙනවා නම් හොඳයි. බිම හදාගත්තට පස්සේ අපි දැන් බලමු කොහොමද අපි මේ පස් මිශ්‍රණය හදාගන්නේ කියලා. මම මෙතනදී අපි වල හාරලා ගත්ත මතු පිටිපස් එකතු කරගෙන තියෙනවා. මේ මතු පිටිපස් එක්ක අපි කොම්පෝස්ට් පොහොර එකතු කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් නම් කොම්පෝස්ට් පොහොර වෙනුවට ගොම පොහොර, කුකුල් පොහොර වගේ වෙනත් පොහොර වර්ගයක් එකතු කරගන්නත් පුළුවන්. ඒත් එක්කම මම මෙතනදී එකතු කරගෙන තියෙනවා ලිපෙන් ඉවත් කරගන්න අලු. ඉතින් මම මෙතනදී අලු එකතු කරගෙන තියෙන්නේ ඒකට එක හේතුවක් තමයි වගාවට සිදුවන කෘමි හානි ඉවත් කරගන්න අපිට අලු යොදා ගන්න පුළුවන්. අනිත් ඒ තමයි අපි මේ අලු මතු පිටපත් කොම්පෝස්ට් සමග එකතු කරගත්තාම අපිට මේක කාබනික පොහොරක් විදිහට මේ අලු මිශ්‍ර වෙලා අපේ ගහ සරුසාර පැඩෙන්න ඉවහල් වෙනවා. ඉතින් මේක අල වගාවක් නිසා බිම හදාගත්තේ පොහොර එකතු කර ගැනීම විශේෂයෙන්ම වැදගත් වෙනවා. දැන් අපි හොඳට අතින් මේ මතු පිටපස් කොම්පෝස්ට් සහ අලු හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. හොඳට මිශ්‍ර කරලා තමයි අපි වල හදාගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී මේ වල ඇතුළට පොල්ලෙලි තට්ටුවක් එකතු කරගන්න. පොල්ලෙලි එකතු කරගද්දී පොල්ලෙල්ල උඩු අතට හරවලා එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට කිරිඅල ගහ හිටව ගන්නවා. මෙතනදී මෙන්න මේ ගහේ මුල් තට්ටුව වැසෙනකම් තමයි අපි පස් දාන්න ඕනේ. දාලා අපි හොඳින් තද කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඇල්බීසියා කොළ ටිකක්, දිරාගේ කොළ රුඩු ටිකක් ඊට උඩින් දාන්න පුළුවන්. ඊට පස්සේ මම ගහ වටේට පොල්ලගිසි කීපයක් දානවා. මොකද ටික කාලයක් ගියාට පස්සේ ඒවත් දිරලා හොඳට ගහට පොහොර වෙනවා. ඉතින් දිය සීරාව හොඳින් සිදුවන තැනක මේ වගාව කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කිරිඅල කියලා කියන්නේ සෙවන ප්‍රියකරන භෝගයක්. ඉතින් මේ වගාවේ වසරේ හොඳින් වර්ෂාව ලැබෙන කාලේ මාර්තු, මේ වගේ කාලවල මේ වගාව සිද්ධ කරගන්න පුළුවන් නම් ඔබට වඩාත් සාර්ථක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි හිටව ගන්නේ. හැබැයි හිටව ගත්තට පස්සේ අපි නිකම්ම මේ ගහ අතාරින්න බෑ. අපිට මාස 4ක් විතර ගියාට පස්සේ අපිට මේ ගහට නැවතත් කොම්පෝස්ට් පොහොර ටිකක් එකතු කරගන්න පුළුවන් නම් හොඳයි. එහෙම කරන්නේ අපි දැන් ගහ වැඩුණාට පස්සේ ගහේ අල වර්ධනය අපි හොඳින් සිද්ධ කරගන්න ඕන හින්දා. ඉතින් සාමාන්‍යයෙන් අල බහින්න මාස 10කට වැඩි කාලයක් ගත වෙනවා. ගොඩක් වෙලාවට අපිට හොඳින් අස්වැන්න ලබා ගන්න නම් අවුරුද්දක් හෝ අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙනවා. ඉතින් හොඳට වැඩුණු කිරිඅල ගහක අපිට හොඳ අස්වැන්නක් ගන්නවා කියලා කියන්නේ අපිට හොඳින් වැඩුණු ගහක අල කිලෝ 1ක් 1.5ක් වගේ හොඳ අස්වැන්නක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. අපි උදැල්ලෙන් මේ විදිහට ටිකක් ගහ වටේට පස් බුරුල් කරගෙන ඊට පස්සේ අපි කොහොමද අල බැහැලා තියෙන්නේ කියලා ඔන්න ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අපි බොහොම පරිස්සමට තමයි මේ වැඩේ සිද්ධ කරගන්නේ.
හොඳයි, දැන් ඔයාලට පේනව ඇති කොහොමද මගේ ගහේ අස්වැන්න කියලා. ඉතින් බලන්න අස්වැන්න නෙලා ගත්ත අපිට හරිම සතුටි. මොකද අපි අතින්ම හදාගත්තු ලදාව අපිට නෙලා ගන්න තියෙනවා නම් මේ කාබනික පොහොර යොදාගෙන වස විස නැති ආහාර අපිට ගෙදරදීම අනුභව කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමන් අතින්ම සිදු කළ වගාවේ අස්වැන්න නෙලා ගද්දී අපිට ලැබෙන්නේ පුදුමාකාර ආත්ම තෘප්තියක්. ඉතින් කුඩා දරුවන් ඉන්නවනම් ඔබේ නිවාසේ ගර්භණී කාන්තාවන් මේ වගේ අය ඉන්නවනම් ඔයගලන්ට පුළුවන් පෝෂ්‍යදායී ආහාර වේලක් විදිහට අපිට මේ කිරියල දෙන්න පුළුවන්. දැන් අපි මෙන්න මේ විදිහට අල ඉවත් කරගත්තට පස්සේ අපි බලමු මේ මව් අලේ නැවත හිටවගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ගහේ කොළ මේ විදිහට කපලා ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ ගහේ මුල් තට්ටුව මේ මුල් තට්ටු අරගෙන ඒකේ තියෙන රොඩු ටික හොඳට සුද්ධ කරලා ගන්න ඕනේ. ඊට පස්සේ මුල් තට්ටුව මෙන්න මේ විදිහට අපි කපා ගන්න ඕනේ. ඊට පස්සේ මම අර කලින් කියලා දුන්න විදිහටම අපි වල හදාගෙන අපේ පස් මිශ්‍රණයත් හදාගෙන මව් ශාකයේ නැවත අපිට මෙන්න මේ විදිහට රෝපණය කරන්න පුළුවන්. මෙතනදි කියන්න ඕනේ මව් වලේ කෑලි වලට කපලා අපිට පුළුවන් පැල තවන් කරගන්න. ඒක මම ඔයගලන්ට වෙනම වීඩියෝකින් ළඟදීම අරගෙන එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ගෙවතු වගාවක් විදිහට කිරියල වගාව කරන්නේ. ඉතින් රෝග පරිබෝධ අඩු කිරියල වගාව ඔබේ ගෙවත්තෙත් ඔබටත් පුළුවන් සිදු කරගන්න. ඉතින් ඒ සඳහා මේ වීඩියෝ එක ඔයගලන්ට අත්වැලක් සපයන්න ඇතේ. ඉතින් ගෙදර දොරේ වැඩ කරන ගමන් කාන්තා ඔබටත් පුළුවන් ඔබේ දරුවාට පෝෂණීය ආහාර වේලක් ගෙදරදීම ලබා දෙන්න. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් අපි නැවතත් මුණ ගැහෙමු.